රුසියාව යුක්රේනයේ ආක්‍රමණය කොට අදට දින 401යි. රුසියාවේ ආක්‍රමණයෙන් පසු යුක්රේනයේ සිවිල් වැසියන් 8400කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පවසනවා. එසේම අතුරුදන් කිරීම සහ අත්නොමතික ලෙස රඳවා තබා ගැනීම 91ක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඇමරිකානු මාධ්‍යවේදියෙකු රුසියාවේදී අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීම පිළිබඳව දවල මන්දිරය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. සීතල යුද්ධයෙන් පසු ඔත්තු බැලීමේ චෝදනාව මත ඇමරිකානු මාධ්‍යවේදියෙකු අත්අඩංගුවටගෙන රුසියාව තුළ රඳවාගත් පළමු අවස්ථාවද මෙයයි. යුක්රේන යුද්ධයේ තුන්වන ලෝක යුද්ධයක් බවට පත්වීමේ සැබෑ අවධානමක් පවතින බවයි හංගේරියානු අගමැති වික්ටර් ඕබන් පවසන්නේ. දැන් යුක්රේන රුසියා යුද ගැටුම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව. රුසියාවෙන් එල්ලවන අකණ්ඩ ප්‍රහාර හමුවේ යුක්රේන හමුදාව සිය භූමිය ආරක්ෂා කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. එසේම රුසියාව මාස කිහිපයක් පුරා යුක්රේනයේ යටිතල පහසුකම් රසකට ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර එල්ල කිරීම නිසා නිවාස ඇතුළු දේපළ රසකට හානි සිදුව තිබෙනවා. මේ අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු සිවිල් වැසියන් 8400කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පවසනවා. එසේම රුසියානු හමුදාව යුක්රේන සිරකරුවන්ට වද හිංසා පමුණුවා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර යුක්රේන දරුවන්ට බලහත්කාරයෙන් රටින් පිටුවහල් කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවක දැක්වෙන්නේ. ඒ අනුව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සහ අත්නොමතික ලෙස රඳවා ගැනීම 91ක් සිදු කර ඇති බවට එම ලේඛනයේ සඳහන්. මේ අතර ඇමරිකානු මාධ්‍යවේදියෙකු රුසියාවේදී අත්අඩංගුවටගෙන රඳවා ගැනීම සම්බන්ධයෙන් දවල මන්දිරය හෙළා දැක තිබෙනවා. එම ඇමරිකානු මාධ්‍යවේදියා රුසියාවේදී අත්අඩංගුවටගෙන ඇත්තේ ඔත්තු බැලීමේ චෝදනා මතයි. කෙසේ වෙතත් වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාකරුවෙක් වන ඉවාන් ගර්ස්කෝචියන් මාධ්‍යවේදියා සම්බන්ධයෙන් මේ වන විට රුසියාවේ ආරක්ෂක සේවය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.